अल्बर्ट आइंस्टाइन विसिन एकदास नवसिय पहेदी विशेष सापेक्षता नियमयात एकदास नवसिय पहलवेदी सामान्य सापेक्षता नियमयात इदिरिपात करनो लबुआ मेव नियमयान देख तुलिन ओहु एतेक वेन्वेन वशेन पेवती अवकाशय सह कालय एकाबद्ध कर अवकाश कालय नाम तनि व्यूहयाक निर्माणय करनो लबुआ එනම් මෙයට අනුව අවකාශය සහ කාලය එකිනෙකාගෙන් වෙන් කළ නොහැකි ආකාරයට එකිනෙකා සමග ඒකාබද්ධවයි තිබෙන්නේ. මෙලෙස නිර්වචනය කළ අවකාශ කාලය පිළිබඳව තවත් විශේෂ කරුණක් තිබෙනවා. එය තමයි අවකාශ කාලයට සාපේක්ෂව යම් වස්තුවකට ලබාගත හැකි උපරිම වේගය නිශ්චිත අගයක් වීම. මෙම නිශ්චිත වේගය තමයි අපි ආලෝකයේ වේගය එසේත් නොමැතිනම් ස්පීඩ් ඔෆ් ලයිට් වශයෙන් හඳුන්වන්නේ. මෙම නියමයන්ට අනුව ස්කන්ධයක් ඇති කිසිම අභ්‍යවකාශ වස්තුවකට ආලෝකයේ ප්‍රවේගයෙන් ගමන් කිරීමට නොහැකි අතර ස්කන්ධයක් නොමැති ෆෝටෝන වැනි අංශුන් අනිවාර්යයෙන්ම ආලෝකයේ ප්‍රවේගයෙන් ගමන් කළ යුතු වෙනවා. මෙලෙස අවකාශ කාලය තුළ තිබිය හැකි උපරිම වේග සීමාව වන ආලෝකයේ ප්‍රවේගයේ අගය වන්නේ සාමාන්‍යයෙන් තත්පරයට කිලෝමීටර් ලක්ෂ 3ක අගයක්. එම අගය පැයට කිලෝමීටර් බිලියනකටත් වඩා වැඩි අගයක් වනවා. මෙම වේගය කොපමණ විශාල අගයක්ද කියනවා නම් ආලෝකයේ ප්‍රවේගයෙන් ගමන් කරන ෆෝටෝනයකට තත්පරයක් තුලදී පෘථිවිය වටා වට 7.5ක් ගමන් කිරීමට පුළුවන්. නොනවත්වා ගමන් කරන්නේ නම් සාමාන්‍ය ගුවන් යානයකට පෘථිවිය වටා එක් වටයක් යාමට අවම වශයෙන් දවස් 2ක කාලයක් ගතවනවා. මේන් ඔබට පැහැදිලි ඇති ආලෝකයේ ප්‍රවේගය යනු කොපමණ විශාල අගයක්ද කියලා. මෙලෙස ආලෝකයේ ප්‍රවේගයට ඉතාමත් විශාල අගයක් ඇති නිසා මිනිස් ඉතිහාසයේ බොහෝ කාලයක් මිනිසා විසින් විශ්වාස කළේ ආලෝකය යනු එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට කාලය ගතවීමකින් තොරව ක්ෂණිකව ගමන් කරන දෙයක් ලෙසයි. නමුත් මීට වසර 500කට පමණ පෙර 16 වන සහ 17 වන ශතවර්ෂවලදී මිනිසා ආලෝකයට ඉතාමත් විශාල නමුත් නිශ්චිත වේගයක් ඇති බව හඳුනාගත් අතර බ්‍රහස්පතිගේ චන්ද්‍රයන්ගේ චලිතය උපයෝගී කරගෙන එම අගය ගණනය කරනු ලැබුවා. එතැන් පටන් නිශ්චිත අගයක් ඇති ආලෝකයේ ප්‍රවේගය හැඳින් වූයේ සිම්පල් සී අකුරෙන්. මේ ආකාරයට ආලෝකයේ ප්‍රවේගය නිශ්චිත අගයක් බව සොයා ගැනීම සහ එම අගය ප්‍රායෝගිකව ගණනය කිරීමෙනුත් පසුව තමයි 19 වන ශතවර්ෂයේදී ජේම්ස් ක්ලාක් මැක්ස්වෙල් විසින් ආලෝකයේ ප්‍රවේගය සඳහා න්‍යායාත්මක අගයක් එසේත් නොමැතිනම් තියරටිකල් වැලියු එකක් ගණනය කරනු ලැබුවේ. මේ සඳහා ඔහු භාවිතා කරනු ලැබුවේ තමා විසින් සොයාගත් විද්‍යුත් චුම්බකත්වය පිළිබඳ නියමයි. මෙම නියමයන් අපි තියරීස් ඔෆ් ඉලෙක්ට්‍රොමැග්නටිසම් වශයෙන් නම් කරනවා. මෙම නියමයන්ට අනුව ආලෝකය සෑදී තිබෙන්නේ විද්‍යුත් සහ චුම්බක ශේෂ්ත්‍රයන් මගින්. එම හේතුව නිසා ආලෝකයේ හැසිරීම් අර්ථ දැක්වීමට ජේම්ස් ක්ලාක් මැක්ස්වෙල්ගේ මෙම නියමයන් යොදා ගැනීම මගින් ආලෝකයේ ප්‍රවේගයේ අගය සඳහා නිශ්චිත අගයක් ගණනය කිරීමට පුළුවන්. එලෙස ආලෝකයේ ප්‍රවේගය සඳහා න්‍යායාත්මකව ගණනය කළ අගය වන්නේ තත්පරයට කිලෝමීටර් 299,788ක්. මේ ආකාරයට ආලෝකයේ ප්‍රවේගය සඳහා න්‍යායාත්මක අගය සොයා ගැනීමෙන් පසුව විද්‍යාඥයන් විසින් මෙම අගය මෑත කාලයේදී ඉතාමත් නිර්වද්‍යව ගණනය කරද තිබෙනවා. මෙලෙස ආලෝකයේ ප්‍රවේගය සඳහා විද්‍යාඥයන් විසින් නිරීක්ෂණ මගින් ගණනය කළ අගය වනුයේ තත්පරයට කිලෝමීටර් 299,792.458ක්. මෙම අගය ගණනය කිරීමේ පහසුව සඳහා අපි තත්පරයට කිලෝමීටර් 103ක් වශයෙන් භාවිතා කරනවා. නමුත් ආලෝකය මෙම උපරිම ප්‍රවේගයෙන් ගමන් කරන්නේ අවකාශ කාලය තුළ රික්තකයක් ඇති අවස්ථාවකයි. එනම් හරියටම කියනවා නම් මෙය යම් මාධ්‍යයක් තුලින් ගමන් කරනා විට මෙම වේගය මීට වඩා අඩු වගයක් ගන්නවා. ඒ වගේම මාධ්‍යයේ ඝනත්වය මත ආලෝකයේ ප්‍රවේගය අඩුවීමේ අගයද වැඩි වෙනවා. උදාහරණයක් වශයෙන් රික්තකයකට ඉතාමත් ආසන්න ඝනත්වයක් ඇති වායුමය මාධ්‍යයක් තුලින් ආලෝකයේ ගමන් කරනා විට එහි වේගය වන්නේ තත්පරයට කිලෝමීටර් 299,700ක් පමණ. නමුත් මීට වඩා ඝනත්වයක් ඇති ජලය තුලින් ආලෝකයේ ගමන් කරන්නේ තත්පරයට කිලෝමීටර් 225,000ක පමණ වේගයකින්. මීටත් අමතරව ඝනත්වය ඉතාමත් වැඩි දියමන්තයක් තුලින් ආලෝකයේ ගමන් කරන්නේ තත්පරයට කිලෝමීටර් 125,000ක පමණ වේගයකින්. මෙයින් ඔබට පැහැදිලි ඇති ගමන් කරන මාධ්‍යයේ ඝනත්වය අනුව ආලෝකයේ ප්‍රවේගය අඩුවන්නේ කොහොමද කියලා. මේ ආකාරයට යම් මාධ්‍යයක් තුලින් ගමන් කිරීමේදී ආලෝකයේ ප්‍රවේගය අඩුවීම නිසා තමයි ආලෝකය වර්තනය වීමකටද භාජනය වන්නේ. උදාහරණයක් වශයෙන් වායුමය මාධ්‍යයක සිට ජලීය මාධ්‍යයකට ආලෝකය ගමන් කිරීමේදී එම ආලෝකය නැමීමකට භාජනය වන්නේ මෙම හේතුව නිසයි. මෙලෙස ඝනත්වය වැඩි මාධ්‍යයක් තුළ ආලෝකය කොපමණ ප්‍රමාණයක් වර්තනය වනවාද යන්න සොයා ගැනීම සඳහා අපිට වර්තනාංකය එසේත් නොමැතිනම් රිෆ්‍රැක්ටිව් ඉන්ඩෙක්ස් නම් අගය ගණනය කිරීමට පුළුවන්. එයට අනුව ජලය, වීදුරු, දියමන්ති වැනි පාරදෘශ්‍ය මාධ්‍යයක ඝනත්වය වැඩි වන විට එම මාධ්‍යයේ වර්තනාංකයද වැඩි වෙනවා. එම හේතුව නිසා තමයි සාපේක්ෂව ඝනත්වය අඩු ජලයේ වර්තනාංකය 1.33ක් වන විට සාපේක්ෂව ඝනත්වය ඉතාමත් වැඩි දියමන්තිවල වර්තනාංකය
2.42 වන්නේ. මෙයින් ඔබට පැහැදිලි ඇති ආලෝකයේ යම් මාධ්‍යයක් හරහා ගමන් කරනා විට එම මාධ්‍යයේ ඝනත්වය අනුව ආලෝකයේ ප්‍රවේගය අඩුවන්නේ කොහොමද කියලා. දැන් අපි නැවතත් රික්තකයක් තුල ආලෝකයේ ප්‍රවේගය ගැන අවධානය යොමු කළොත් එය තත්පරයට කිලෝමීටර් ලක්ෂ 3ක් වැනි ඉතාමත් විශාල අගයක් වුවත් විශ්වයේ ඇති අභ්‍යවකාශ වස්තුන් අතර ඇති දුරවල් පිළිබඳව සැලකීමේදී මෙම අගය නොසැලකිය යුතු තරම් කුඩා අගයක් වනවා. උදාහරණයක් වශයෙන් තත්පරයට කිලෝමීටර් ලක්ෂ 3ක පමණ ඉතාමත් විශාල වේගයකින් පවා සූර්යාගෙන් නිකුත් වන ආලෝක ෆෝටෝනයක් පෘථිවියට ළඟා වීමට විනාඩි 8ක පමණ කාලයක් ගත වෙනවා. මීටත් අමතරව සූර්යාගේ සිට දුරින්ම ඇති ප්‍රධාන ග්‍රහලෝව වන නෙප්චූන් වෙත ආලෝක ෆෝටෝනයක් සූර්යාගේ සිට ගමන් කිරීම සඳහා පැය 4ක පමණ කාලයක් ගත වෙනවා. මෙයින් ඔබට අදහසක් ලැබෙනවා ඇති සෞරග්‍රහ මණ්ඩලය කොපමණ විශාල ස්ථානයක්ද කියලා. එසේ වුවත් සෞරග්‍රහ මණ්ඩලයට ආසන්නයෙන්ම ඇති තරුව වෙත ඇති තුර අප මෙතෙක් වේලා භාවිතා කළ ආකාරයට ආලෝක විනාඩි හෝ ආලෝක පැය ඇසුරෙන් ප්‍රකාශ කිරීමට නොහැකි. එනම් මෙම දුර ප්‍රකාශ කිරීම සඳහා අපිට ආලෝක වර්ෂය නම් නවතම ඒකකයක් නිර්වචනය කිරීමට සිදුවනවා. එයට අනුව ආලෝක වර්ෂයක් යනු තත්පරයට කිලෝමීටර් ලක්ෂ 3ක වේගයෙන් ආලෝකීය වර්ෂයක් තුලදී ගමන් කරන දුරයි. එම අගය දල වශයෙන් කිලෝමීටර් ට්‍රිලියන 9.46ක් පමණ වනවා. මේ ආකාරයට ආලෝක වර්ෂය අර්ථ දැක්වීමෙන් පසුව අපිට සෞරග්‍රහ මණ්ඩලයට ළඟින්ම ඇති තරුව වෙත තිබෙන දුර ගණනය කිරීමට පුළුවන්. එනම් සෞරග්‍රහ මණ්ඩලයට ආසන්නතම තරුව වන ප්‍රොක්සිමා සෙන්ටෝරි වෙත සෞරග්‍රහ මණ්ඩලයේ සිට ඇති දුර වනුයේ ආලෝක වර්ෂ 4.2ක්. හරියටම කියනවා නම් මෙයින් අදහස් වන්නේ සෞරග්‍රහ මණ්ඩලය මැදයේ ඇති සූර්යයාගේ සිට ප්‍රොක්සිමා සෙන්ටෝරි තරුව වෙත ආලෝක තරංගයක් ගමන් කිරීමට ගතවන කාලය අවුරුදු 4.2ක් වන බවයි. මෙයින් ඔබට පෙනියනවා ඇති අපිට ආලෝකයේ ප්‍රවේගයෙන් ගමන් කළත් සෞරග්‍රහ මණ්ඩලයට ළඟින්ම ඇති තරුව වෙත පවා ගමන් කිරීමට අවුරුදු 4.2 කාලයක් ගතවන බව. දැන් ඔබ මෙම දුර ප්‍රමාණය ඉතාමත් විශාල අගයක් යැයි සිතනවා නම් අප ජීවත් වන චක්‍රාවාටය වන ශිරපතේ විෂ්කම්භය වනුයේ ආලෝක වර්ෂ 1,10,000ක්. ඒ කියන්නේ ශිරපතේ එක් කොනක සිට අනෙක් කොනට ආලෝක තරංගයක් ගමන් කිරීමට අවුරුදු 1,05,000ක් ගතවන බවයි. මීටත් අමතරව ශිරපතයට ළඟින්ම ඇති විශාල චක්‍රාවාටය වන ඇන්ඩ්‍රොමීඩා චක්‍රාවාටය පිහිටා තිබෙන්නේ ශිරපතයේ සිට ආලෝක වර්ෂ මිලියන 2.5ක් දුරකින්. එයින් අදහස් වන්නේ ඇන්ඩ්‍රොමීඩා චක්‍රාවාටයේ සිට ශිරපතය කරා ආලෝක තරංගයක් පැමිණීමට අවුරුදු මිලියන 2.5ක කාලයක් ගතවන බවයි. හරියටම කියනවා නම් මෙම අවස්ථාවේ අපි ඇන්ඩ්‍රොමීඩා චක්‍රාවාටය නිරීක්ෂණය කරනා විට එයා අපට පෙනෙන්නේ මීට වසර මිලියන 2.5කට පෙර තිබූ ආකාරයටයි. මෙයින් ඔබට පැහැදිලි ඇති ආලෝකයේ ප්‍රවේගය සතුව ඇති මෙම නිශ්චිත අගය නිසා අපි අභ්‍යවකාශයේ යම් වස්තුවක් නිරීක්ෂණය කරනා විට එය අපිට සෑම විටම පෙනෙන්නේ එම වස්තුව අපට සාපේක්ෂව අතීතයේ තිබූ ආකාරයට බව. එනම් උදාහරණයක් වශයෙන් ඇන්ඩ්‍රොමීඩා චක්‍රාවාටය අපිට පෙනෙන්නේ එය අපිට සාපේක්ෂව අවුරුදු මිලියන 2.5ක් අතීතයේ තිබූ ආකාරයටයි. මීටත් අමතරව මෙහි දැක්වෙන්නේ මෑතකදී ජේම්ස් වෙබ් දුරේක්ෂය මගින් නිරීක්ෂණය කළ පෘථිවියේ සිට ආලෝක වර්ෂ බිලියන 13.4ක් පමණ දුරින් ඇති චක්‍රාවාට කිහිපයක්. එනම් මෙලෙස අප මෙම චක්‍රාවාටවලින් නිරීක්ෂණය කරන ආලෝකය ඒවායේ නිකුත් වී තිබෙන්නේ මීට වසර බිලියන 13.4කට පමණ පෙරයි. ඒ කියන්නේ විශ්වයේ ආරම්භය සිදු වූ මහා පිපරුම සිදු වී වසර මිලියන 400කට පමණ පසුව. එනිසා අවුරුදු බිලියන 13.4ක් අතීතයේ මෙම චක්‍රාවාට දිස්සූයේ මෙම ආකාරයට යයි යන්න ප්‍රකාශ කිරීමට පුළුවන්. හරියටම කියනවා නම් අපි විශ්වය නිරීක්ෂණය කිරීම යනු අපට සාපේක්ෂව අතීතයේ විශ්වයේ තිබූ ආකාරය නිරීක්ෂණය කිරීමක් වනවා. මම හිතනවා ආලෝකයට නිශ්චිත ප්‍රවේගයක් ලැබුණ ආකාරය සහ එම නිසා ඇතිවන සංසිද්ධීන් පිළිබඳව පැහැදිලි අදහසක් ඔබට මෙයින් ලැබෙන්නට ඇතැයි කියලා. අවසානයට විශ්වය පිළිබඳව මෙවැනි නවතම කරුණු දැනගැනීමට අභ්‍යවකාශ විද්‍යාව චැනල් එක දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒවාගේම විශ්වයේ ආරම්භය සිදු වූ මහා පිපිරුම පිළිබඳව ඔබ නොදත් කරුණු දැනගැනීමට වම්පස ඇති වීඩියෝව හෝ මහා පිපිරුමේ සිට විශ්වයේ පරිණාමය සිදු වූ ආකාරය පිළිබඳව දැනගැනීමට දකුණු පස ඇති වීඩියෝව බලන්න.